හොඳයි අද අපි කතා කරන්නේ මේ ගුණසිංහගේ නායකත්වය අඩු වෙනකොට නැත්නම් දුබල වෙනකොට ගුණසිංහගේ නායකත්වය දුබල වෙනකොට ඒ තැන කවුද ගත්තේ කියන එක තමයි අපි කතා කරන්නේ. ඒ තැන ගත්තේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරය. ලංකාවේ වාමාංශික ව්‍යාපාරය 1920 ගණන් වල ඉඳලා ඉස්සරහට ආපු එකක්. හැබැයි ඒක පැහැදිලි වාමාංශික ව්‍යාපාරයක් බවට පත් වෙන්නේ 1900 30 දශකයේ මුල එතෙක් ඒ කට්ටිය විවිධ වෙනත් සමාජ වැවල නැත්නම් සමාජ ක්‍රියාකාරකම් වල මේ වාමාංශික ව්‍යාපාරය පටන් ගත්ත නායකයෝ නැත්නම් ඒ තරුණයෝ නිරත වෙලා හිටියා. ලංකාවේ වාමාංශික විශ්ල අදහන් කරොත් එහෙම අපිට එකක් තමයි ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ආරම්භයක් තමයි මේ වාමාංශික ව්‍යාපාරයේ ආරම්භ කරේ තරුණ බුද්ධිමතුන් කණ්ඩායමක්. ඒක නෑ අවුරුදු 30න් 15 අවුරුදු 20 30 අතර වයසක හිටපු තරුණ බුද්ධිමතුන් කණ්ඩායමක් තමයි වාමාංශික ව්‍යාපාරයේ ලංකාවේ ආරම්භ කරේ. මේ තරුණ බුද්ධිමතුන් විශේෂම ගත්තොත් එහෙම යටත් විජිත මහා ආණ්ඩුව නැත්නම් යටත් විජිත පාලනය පවත්වාගෙන ගිය රාජ්‍ය වන මහා බ්‍රිතාන්‍යයේ එංගලන්තේ අධ්‍යාපනය ලැබපු එංගලන්තේ අධ්‍යාපනය ලැබන කාලෙත් ඒ රටේ තිබුණු වාමාංශික ව්‍යාපාරවලට ශිෂ්‍යයන් විදිහට සම්බන්ධ වුණා. ශිෂ්‍යයන් විදිහට සම්බන්ධ වුණා. ඒ වගේම ගත්තොත් ඒ අය ඒ කාලේ එංගලන්තේ වාමාංශික ව්‍යාපාරය තුල බලවත් වුණු ප්‍රතිසංස්කරණවාදී අනිත් පැත්තෙන් ගත්තොත් එම ෆේබියන් සමාජවාදී කියලා අපි කියන එකට මේ සමාජවාදී පිළිබඳව උනන්දුවක් දක්වපු කණ්ඩායමක්. මේකට ලංකාවට ආවට පස්සේ මුන් නිරත වුණේ සමාජ ක්‍රියාකාරකම් වල. සමාජ ක්‍රියාකාරකම් වල විශේෂම ගත්තොත් එහෙම මුන් ලංකාවට ඇවිල්ලා තරුණ සංගම් හැදුවා. තරුණ සංගම් දැන් ඔය තියෙන YMBA නෙවෙයි, දැන් තියෙන තරුණ බෞද්ධ සමිති දැන් නෙවෙයි, මේවත් නමුත් ඒවත් එක්ක සම්බන්ධ වුණා නේ. මේ කට්ටිය දේශපාලන සමාජ වැඩ සඳහා තරුණ සංගම් පිටවගෙන හිටියා. මූලිකත්වයෙන් පිටවන්නේ යාපනයේ. එතකොට මේ තරුණ සංගම් ඉතාමත්ම ජනප්‍රිය වුණා නාගරික ප්‍රදේශවල. අත වශයෙන්ම ගත්තොත් මොන් මේ ව්‍යාපාරය ආරම්භ කරේ නගරවල. නමුත් පස්සේ කාලේ මොන් ලංකාවේ විවිධ ශ්‍රේෂ්ඨවලට, විවිධ පළාත්වලට, ඒ වගේම විවිධ දුෂ්කර පැතිවලට මේ තරුණ කණ්ඩායම් විවිධ සමාජ සේවා වැඩ සඳහා පිටත් වුණා සහ ක්‍රියාත්මක වුණා. දැන් මේ තරුණ සංගම් පටන් ගත්ත එක ඉතාමත්ම ජනප්‍රිය ව්‍යාපාරයක් තමයි සූර්යමල් ව්‍යාපාරය. මේ සූර්යමල් ව්‍යාපාරය අත වශයෙන් ගත්තොත් එහෙම ඔවුන් පටන් ගත්තේ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් විදිහට. මොකද හේතුව යටත් විජිත ආණ්ඩුව නැත්නම් මහා බ්‍රිතාන්‍ය පළවෙනි ලෝක යුද්ධයෙන් මිය ගිය නැත්නම් ඒ යුද්ධයට සම්බන්ධ වුණු සම්බන්ධ වෙලා පස්සේ කාලේ සේවා මුක්ත බටයන් විදිහට හිටපු අයගේ පවුල්වලට උදව් උපකාර කිරීම සඳහා හැම අවුරුද්දකම නොවැම්බර් 15 වෙනිදා පොපිමල් ව්‍යාපාරයක් නැත්නම් පොපිමල් දිනේ විදිහට නම් කරලා ඒ පොපිමල් විකුණලා ඒවයින් ලැබෙන මුදල් අර සේවා මුක්ත බටයන්ගේ සුබ සාධනය සඳහා යොදවන්නට තමයි ඒ මුදල් ඒක රාශි කරේ. නැත්නම් ඒ ආරමුදල කරේ. ඔගොල්ලෝ අතරක් දැකලා ඇති නොවැම්බර් මාසේ ඔය වාහන නවත්තන නැත්නම් වාහන සදබද ඇති වෙන තැන්වල අපේ අර පොපිමල් විකුණන කට්ටිය ඉන්නවා. ඒවා ඉතින් කාඩ්බෝඩ් වලින් අද පේවා පොපිමල් විකුණන කට්ටිය ඉන්නවා. ඒ කාලෙත් එහෙමයි මේ පොපිමල් අලෙවි කරා. මේක මුළුමනින්ම මේ පොපිමල් ව්‍යාපාරේ නඩත්තු කරේ යටත් විජිත ආණ්ඩුව.
මේ තරුණ කණ්ඩායම් වාමාංශික තරුණ කණ්ඩායම් මේ පොපිමල් ව්‍යාපාරයට විරුද්ධව පොපිමල් ව්‍යාපාරයට විරුද්ධව ඔවුන් පටන් ගත්තා සූර්යමල් ව්‍යාපාරයක් පොපිමල් ව්‍යාපාරයට විරුද්ධව ඔවුන් පටන් ගත්තා සූර්යමල් ඔවුන් කරේ සූර්යමල් අලෙවි කරලා ඒවායින් ලැබෙන මුදලින් අරමුදලක් හදලා මේ රටේ විවිධ රෝගවලින් සහ විවිධ අගීකකම් වලින් පීඩා වින්දින ජනයාට සුභ සාධන කටයුතු කිරීම සඳහා මේ මුදල් වියදම් කරා. ඒකෝ සූර්යමල් ව්‍යාපාරයේ කොට නැගෙන්නේ පොපිමල් ව්‍යාපාරයට එරෙහිව. සූර්යමල් ව්‍යාපාරයේ කොට නැගෙන්නේ පොපිමල් ව්‍යාපාරයට එරෙහිව. ඒක වෙන විදිහකට කිව්වොත් එහෙම අධිරාජ්‍යවාදයට විරුද්ධව අධිරාජ්‍යවාදීන්ගේ යුද්ධයට විරුද්ධව මේ කට්ටිය සූර්යමල් ව්‍යාපාරයේ ආරම්භ කරා. මේකත් එක්ක දැන් මේ මේ ගොඩක් වැඩවලින් මේ අය ජනප්‍රිය වෙනවා මේ තරුණයෝ ජනප්‍රිය වෙනවා ඒකම මැලේරියා වසංගතය මේ කාලේ කොවිඩ් වගේ ඒ කාලේ 920 ගණන් වල 30 ගණන් වල ලංකාව පුරා මැලේරියා වසංගතයේ පැතිරුණා විශාල වශයෙන් මිනිස්සු මිය ගියා මේ මැලේරියා වසංගතයට ගොදුරුණ අයට බෙහෙත් දෙමින් ඒ අයව ඒ රෝගෙන් ගලවා ගැනීම සඳහා මේ තරුණ කණ්ඩායම් මැදිහත් වුණා. එතකොට මේ තරුණ කණ්ඩායම් මේ විදිහට මැදිහත් වෙනකොට ඒ අතර හිටපු ඉතාමත්ම ප්‍රසිද්ධ චරිතයක් තමයි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මගේ එයා ගැන සඳහන් කරේ ඔහු වෛද්‍යවරයෙක් නිසා. ඒ සබරගම පළාතේ රුවන්වැල්ල යටියන්තොට ඔය පැතිවල පාරවල් තොටවල් අද වගේ නැහැ. නමුත් ඉතින් ඒ හැමතැනකම යමින් ඇවිදින් මේ ලංකා සම සමාජ පක්ෂය පිහිටවනවා 1935 ලංකාවේ බොහොම බුද්ධිමත් අය තමයි මේ පක්ෂයේ නායකයෝ බවට පත් වෙලා හිටියේ. මේ ලංකා සම සමාජ පක්ෂය පිහිටුවා ගැනීමේදී ඔවුන් ප්‍රධාන ඉල්ලීම් 21ක් ඉදිරිපත් කරනවා. ලංකා සම සමාජ පක්ෂය පිහිටීමේදී එයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරනවා මේ ජන සමාජයට වග කියන බලවතුන්ගෙන් නැත්නම් වග උත්තර කරුවන්ගෙන් පාලකයන්ගෙන් ලබාගත යුතු දිනාගත යුතු ඉල්ලීම් 21ක් ඉදිරිපත් කරනවා. ඒ ඉල්ලීම් 21 තුළ ලංකාවේ ඒ වේකට ජීවත් වුණු සියලුම ජන කණ්ඩායම් ඒ වගේම ගත්තොත් එහෙම ඒ කාලේ ලංකාවේ විවිධ සංවිධාන ඒ කියන්නේ මුති සමිති වෙන්නට පුළුවන් වෙනත් සංවිධාන වෙන්න පුළුවන් සේරම නියෝජනය කරන ඉල්ලීම් තුළ තිබුණා කම්කරුවන් ගොවීන් තීවරයන් ඒ වගේම ගත්තොත් එහෙම ගොවීන්ට ඉඩම් පිළිබඳව ප්‍රශ්න ළමුන් ගැන ප්‍රශ්න දේවල් මේ සම සමාජ පක්ෂය පිහිටු වෙනකොට ඒ ඉදිරිපත් කරපු ඉල්ලීම් වල අන්තර්ගත වෙලා තිබුණා. විශේෂයෙන් 1935 වෘත්ති සමිති ආඥාපන්ත සම්මත වීම එක එක්තරා විදිහකට වෘත්ති සමිති වලට යම් යම් බාධා පැමුණා. 1935 වෘත්ති සමිති ආඥාපන්ත ගැන ඕගොල්ලොන්ට කතා කරන නැති විශේෂම නිර්මල මේ මැඩම් මේ ඉන්දස්ට්‍රියල්ලෝ කාර්මික නීතිය ගැන කතා කරනකොට ඒ වගේම මේ මේ වෘත්ති සමිතිය විරුද්ධව ලංකාවේ වාමාංශික ව්‍යාපාරේ වැඩ කරනවා. වාමාංශික ව්‍යාපාරේ අර ඉල්ලීම් 21 වාමාංශික ව්‍යාපාරේ අර ඉල්ලීම් 21 ප්‍රධාන තේමා දෙකක් යටතේ තමයි සකස් කරලා තිබුණේ. ප්‍රධාන තේමා දෙකක් නැත්නම් ප්‍රධාන අරමුණු අපි කිමු ඒවට විෂන් කියලා. අර ඔයගොල්ලෝ වැඩ කරන සමහර කාර්යාලවල ගහලා තියෙන විෂන් කියලා කවුරුත් එක්ක කියවන්නේ නැතුව ඇති. එහෙම තමයි ඒවා නිකන් අර මෝස්තරයට ගහලා තියෙන්නේ. කිසිවිටත් මේකත් එක්ක ප්‍රධානම අරමුණු දෙකක් වුණා. එකක් තමයි ලංකාවට නිදහස ලබා ගැනීම. අනිත් එක තමයි ලංකාව සමාජවාදී රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම. දැන් ඔන්න ප්‍රධාන අරමුණු දෙකක් තිබුණා මේ කට්ටියට ලංකා සම සමාජ පක්ෂය පිහිටුවේදී. එකක් මේ
ලංකාවට නිදහස ලබා ගැනීම අපි දැන් නිදහස කතා කරනවා අනිද්දා විතර නේද අනිත් එක තමයි ලංකාව සමාජවාදී රාජ්‍ය බවට පත් කර ගැනීම සමහර අය නම් කියන්නේ මේ දෙකම දෙක තවමත් සිද්ධ වෙලා නැහැ කියලා දෙකම කරන්න දෙකෙන් එකක්වත් කර ගැනීමට වාමාජික ව්‍යාපාරයට බැරි වුණා කියන එක තමයි සමහර අයගේ තර්කය විශේෂ සිද්ධියක් ගැන අපි සඳහන් කළ යුතුයි මේ කාලේ විශේෂයෙන්ම 1935 ලංකාවේ වාමාජික ව්‍යාපාරයේ විධිමත් ආරම්භ වුණාට ඔවුන්ට ඔවුන්ගේ සටන්කාමිත්වය පෙන්වීමේ යම්කිසි විදිහේ බාධකයක් තිබුණා ඒ බාධකේ තමයි 1935-44 කාලයේ තිබුණු ඇති වුණු මහා ආර්ථික පරිහානිය මේක ලංකාව විතරක් නෙමෙයි ලෝක මට්ටමින් තිබුණු ආර්ථික අවපාතයක් නැත්නම් කඩාවැස්මක් පහත වැටීමක් මේ නිසා වැඩ වර්ජන කරාට වැඩක් නැහැ මොකද හේතුව වැඩ වර්ජන කරාට ඒ ලිම් නැත්නම් පරි වැඩි කරන්න කිව්වොත් පරි වැඩි කරන්න විදිහක් නැහැ මොකද ආර්ථික පරිහානියක් තියෙන කාලෙක වැඩ වර්ජන අසාර්ථකයි ඒ නිසා බොහෝ දුරට සිද්ධ වෙන්නේ ආර්ථික පරිහානියක් තියෙන කාලෙක වැඩ වර්ජන නොවී තිබීම තමයි සාමාන්‍ය තත්ත්වය වැඩ වර්ජන සිද්ධ වෙනවා ඉතාම අඩුයි මොකද හේතුව වර්ජකයොත් දන්නවා වැඩ වර්ජනය කරාට ඉල්ලින් ලබා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් කියලා නෙමෙයි කියලා උන් දන්නේ ඒ නිසා 1935 සහ 44 කාලේ වැඩ වර්ජන සිද්ධ වුණේ ඉතාමත්ම සුළු වශයෙන් නමුත් මේ වාමාංශික නායකයන්ගේ මූලිකත්වයෙන් ඉතාමත්ම දැවැන්ත වැඩ වර්ජනයක් සිද්ධ වෙනවා 1946 අපි කියනවා මේකට 1946 සමස්ත ලංකා වැඩ වර්ජනය කියලා 1946 සමස්ත ලංකා වැඩ වර්ජනය කියලා නැත්නම් මේක සමස්ත මහා වැඩ වර්ජනය කියලා කිව්වත් වැරද්දක් නැහැ මේකට රාජ්‍යංශයයි වගේම පුජලිකංශයත් මැදිහත් වුණා මේක රාජ්‍යංශය පුජලිකංශය වෙන වෙනම මේ සාමාන්‍යයෙන් වැඩ වර්ජන සිද්ධ වෙන්නේ මෙතන එහෙම නෙවෙයි මේ දෙගොල්ලොම එකට එක්ක අහුවෙලා එක්තරා ආකාරයේ සහයෝගිතාවකින් යුක්තව මේ වැඩ වර්ජනය ඉස්සරහට අරගෙන යනවා අනිත් එක තමයි පුහුණු අය වගේම නුපුහුණු අයත් මේකට සම්බන්ධ වුණා පුහුණු අය වගේම නුපුහුණු අයත් මේ වැඩ වර්ජනයට සම්බන්ධ වුණා ලිපිකරුවන් සම්බන්ධ වුණා ලිපිකරුවන් ඊට පෙර ආණ්ඩුවේ ලිපිකරුවන් එහෙම වැඩ වර්ජනයට සම්බන්ධ දා නැහැ නමුත් මේ වැඩ වර්ජනයට ලිපිකරුවන් සම්බන්ධ වුණා ඒතර මේ සංවිතිය දිහා බලනකොට අපිට පේනවා එක්තරා විදිහකට මේක ව්‍යාප්ත වුණු වැඩ වර්ජනයක් කියන එක නැත්තම් අංශ කීපයක් ආවරණය වුණු වැඩ වර්ජනයක් කියලා විශේෂම රාජ්‍යංශය සහ පුජලිකංශය පුහුණු සහ නුපුහුණු අය ඒ වගේම ලිපිකරුවන් පස්සේ කාලෙ මේකට බැංකු ලිපිකරු සංගමයක් එකතු වෙනවා ඒ කියන්නේ මූල්‍ය ශාස්ත්‍රය වැඩ කරපු අයත් මේකට එකතු වෙලා තියෙනවා හේතුව තමයි අධික ජීවන වියදම ඔව් එකක් තමයි අපි දන්නවා මේ බරපතල වියෂණ එනකොට දැන් උදාහරණයක් ආර්ථික වියෂණ වෙන්නට පුළුවන් වෙනත් ඒවා වෙන්නට පුළුවන් 1946 කියන්නේ දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ඒතර දෙවන ලෝක යුද්ධ දෙකක් එක ළඟ ඇති වුණානේ ඒ කියන්නේ පළවෙනි ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය එතකොට මේවත් එක්ක බරපතල විදිහට ලෝක ආර්ථික අර්බුදයට ගිහිලා තිබුණා ලෝක ආර්ථික ඒ වගේම උගල අහලා ඇති 1920 ගණන් වල ආවා බ්ලැක් ඩෙත් කියලා නැත්නම් කළු මරණ කියලා කිව්වා ඒවට ස්පාඤ්ඤ වුණ කියලා කිව්වා අති දැවැන්ත වසංගතයක් සාමාන්‍යයෙන් කට්ටිය කියන්නේ ඒ කියන්නේ මිලියන 100ක් විතර මිය ගියා කියලා ලෝක ජනගහනය මිලියන 100ක් ඒ කියන්නේ මිලියන 500කට විතර මේක හැදිලා තියෙනවා මේ මිලියන 500ෙන් මිලියන 100ක් විතර මිය ගියයි කියන මේ තොරතුර තමයි ඔය පිළිබඳව ආධාරනකට අපිට දකින්නට හම්බ වෙන්නේ. ඒතර ඒවත් එක්කත් විශාල අර්බුද ඒ කියන්නේ එක පැත්තකින් ස්වභාවික වියෂන් වසංගත වගේ දේවල් අනිත් පැත්තෙන් ගත්තොත් ලෝක යුද්ධ. මේවත් එක්ක භාණ්ඩ මිල විතාමත්ම ඉහළට ගෙන තිබුණේ හරියට මේ කාලේ එළවලු වගේ නේද? මේ කාලේ එළවලු ගණන් අඩුද? කට්ටිය එළවලු ගන්න යනවද? ආ එළවලු ගන්න යන කවුරු නැද්ද අපි පන්තියේ? ඒක හොඳයි. ඉතින් මේ විචාර වශයෙන් එළවලු මිල ගෙන තියෙන මේ කාලේ මම හිතන්නේ බොහොම බරපතල විදිහට. ඒකට හේතුව අපිට හොයාගන්න පුළුවන් එකක් තමයි මේ තියෙන අති දැවැන්ත ස්වභාවික නැත්නම් මේ වසංගතය මේ ව්‍යෂණය ඒකත් එක්කම වගාවන් මේ
විනාශ වෙලා අනිත් පැත්තෙන් ගත්තට පස්සේ වෙලදපෝ කියන්නේ හුවමාරුව හුවමාරුව කියන එක එක්තරා ආකාරයකට ඇනහිටලා ඉතින් මේ සියල් සියලමත් එක්ක විශාල වශයෙන් මේ ජීවන වියදම කට්ටියගේ ඉහළ ගින් තියෙනවා මේ මේ අපි කතා කරන මොහොතේ ජීවන වියදම මම හිතන්නේ ගිය මාසෙට වඩා 14% කින් විතර ඉහළ ගින් තියෙන ජීවන වියදම ඉතින් එහම ගත්තට පස්සේ පේනවා මේ කොයි කාලයක් වසංගත සහ මානව ආපදා නැත්නම් අපි කියන human made disasters කියලා කියන යුද්ධ වගේ දේවල් ගත්තොත් ඒවායේ ප්‍රතිඵල විදිහට බාණ්ඩ බිල ඉතාමත්ම වේගයෙන් ඉහළ යන්න පුළුවන් ඒ නිසාම මිනිසුන්ගේ ජීවන වියදමත් ඉහළ යනවා නමුත් ඒ ජීවන වියදම සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය ක්‍රේ ශක්තිය මිනිසුන්ගේ අඩු මට්ටමක තියෙනවා මොකද වැටු ඉහළ ගිහින් නැහැ ඒ වගේ ගොඩක් ප්‍රශ්නත් එක්ක මිනිසුන්ට ක්‍රේ ශක්තියක් නැහැ ඉතින් මේ මෙන්න මේ කාරණේ මුල් කරගෙන තමයි 1946 සමස්ත මහා වැඩවර්ජනය සිද්ධ වෙන්නේ මේක නායකත්වය දෙන්නේ වාමාංශික නායකයෝ විශේෂයෙන්ම ලංකා සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය දැන් වුණ පක්ෂ දෙකක් ඇවිල්ලා තියෙනවා වාමාංශික ව්‍යාපාරයට ලංකා සම සමාජ වල අසස්සප සහ කොපගිල දාලා තින්නේ එක ලංකා සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය මොකද ලංකා සම සමාජ පක්ෂය පිහිටුවා ගත්ත අය ටික කාලකින් දෙකඩ වෙනවා දෙක ලංකා සම සමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය ගුණසිංහත් වෙනකොට පක්ෂයක් හදලා තිබුණේ ලංකා කම්කරු පක්ෂය කියලා 1928 ඔහු පිහිටපු ලංකා කම්කරු පක්ෂය ඉතින් මේ හැමෝම මේ වදින තුන තිබුණා හිටියා ඒකෙන් තව දෙයක් අදහස් වෙනවා මොකද්ද පීඩාව හැමෝටම එක විදිහට මේ කාලේ දැනලා තිබුණා කියන එක විශේෂම ගත්තොත් එහෙම මේ පොදුවේ ගත්තට පස්සේ හැමදෙනාටම අර අධික ජීවන වියදමට එරෙහිව ඒකම සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනාවලට එරෙහිව වැඩ කිරීමේ පොදු උමනාවක් හැමෝටම තිබුණාය කියන එක මේ සංවිතයෙන් අපට හිතා ගන්නට පුළුවන්. 40,000ක පිරිසක් සම්බන්ධ වෙනු. පිට ඉස්සලා තිබුණු වැඩවාදීන් අපි දන්නා 20,000 ගණන් හිටී. ඒක දෙගුණ වෙලා. එතකොට විශාල පිරිසක් බවට පරිවර්තනය වෙනු. නමුත් පාලකින් උත්සාහ කරපු දෙයක් තමයි මේ වෙනුවට ගුණසිංහ එක්තරා විදිහේ නුරුස්සනාගතියකින් තමයි කම් කරුවන් එක හිටියේ මොකද හේතුව ඔහුගේ නායකත්වයේ යම් මට්ටමකට අඩපණ වෙලා නැත්තම් ඔහුගේ නායකත්වයට ඒ තරම් බලයක් ලැබෙන්නේ නැති කාලෙක අර හම්පුතුන් කරපු වැඩේ නැත්තම් පාලකින් කරපු වැඩේ ගුණසිංහව ඉවත් කරගන්නෝ මේ වර්ජන ක්‍රියාවලිය ගුණසිංහව ඉවත් කරගන්නවා ඉතින් ගුණසිංහව ඉවත් කරගෙන ඔහු හරහා තමයි සාකච්ඡා කරන්න පටන් ගන්නෙ ඔහු හරහා තමයි සාකච්ඡා කරන්න පටන් ගන්නෙ ඒ නිසා ගුණසිංහගේ ඉවත් වීම මේ වැඩ වර්ජනයේ පරාජයට හේතුවක් වෙනවා මොකද හේතුව ගුණසිංහ බොහොම සාමකාමී ආකාරයෙන් සහ මේ අලුත් වාමාංශික තරුණයන් එක්ක සාකච්ඡා කිරීමට මේ හාම්පුතුන් එකඟ නොවීම නිසා ගුණසිංහ මං කියමින් හිටු ගුණසිංහ ඉවත් කරගන්නවා ඉවත් කරගන්නවා ඒක ගුණසිංහත් එක්ක තමයි මම සාකච්ඡා කරන්නේ නමුත් වර්ජනයේ නායකත්වයේ ඉසිලුවේ වාමාංශික තරුණයන් සහ නැත්නම් වාමාංශික ව්‍යාපාර විශේෂම ලංකා සම සමාජ පක්ෂය සහ ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මෙයත් එක්ක සාකච්ඡා නොකර ගුණසිංහත් එක්ක සාකච්ඡා කරමින් මේ වැඩ වර්ජනයේ කඩාකප්පල් කිරීමට ගත්ත උත්සාහය සාර්ථක වෙනවා ඒ නිසා වැඩ වර්ජනයේ ඉස්සරහට ගියේ නැහැ ඊට පස්සේ සමස්ත මහා වැඩ වර්ජනයක් වෙනවා අපි කතා කරන්නේ සේරම නිදහසට පෙර තත්ත්වය ගැන නිදහසට පෙරන්නේ මේ 47 තවම තම 48 වෙලා නැහැ 48 වෙලා නැහැ එතකොට මේ 47 තවත් වැඩ වර්ජනයක් වෙනවා සමස්ත මහා වැඩ වර්ජනය මේකේ ප්‍රධානම අරමුණු උනේ දේශපාලන අරමුණ අරමුණක් සෝල්බරි ප්‍රතිසංස්කරණ වලට එරෙහිව කටයුතු කරන්නට සෝල්බරි ප්‍රතිසංස්කරණ වලට එරෙහිව කටයුතු කරන්නට දැන් මේ වැඩ වර්ජනය ගත්තට පස්සේ මේක සුවිශේෂී මොකද හේතුව මේකෙදි තමයි මේ විශේෂම ගත්තොත් මේ වැඩ වර්ජනය කැඳවුම් කරුණේ ඔයගොල්ලෝ අහලා ඇති ටීබී ඉලංගරත්න කියලා කෙනෙක් ගැන ටීබී ඉලංගරත්න කියලා කියන්නේ මේ 1956 ආණ්ඩුවේ කම් කරුව ඇමති පස්සේ කාලෙක 1956 ආණ්ඩුවේ කම් කරුව ඇමති නමුත් 1947 වැඩ වර්ජනයේදී කැඳුම් කරුවෙක් මට මොහොතක් දෙන්න
මම හිතන්නේ ලංකාවේ ලංකාවේ කම්කරුවේ කම්කරු සටන් වලට සම්බන්ධ වුණ කෙනෙකුට ඒ වගේම ගත්තොත් එහෙම මේ ආ මේ වෘත්තීය අරගල කරුවෙකුට කම්කරු ඇමතිකම හම්බ වුණු ප්‍රථම අවස්ථාව සහ අන්තිම අවස්ථාව 1956 1956 ඔහු කෙනෙක් කවුද මේ ඩීවි ලංගරත්න කම්කරු ඇමති බවට පත් වෙනවා හරි ඊට වඩා විශේෂත්වයක් තියෙනවා ඒක තමයි 1947 වැඩ වර්ජනයේදී 1947 වැඩ වර්ජනයේදී ඩීවි ලංගරත්න කැඳුම් කරු විදිහට වැඩ කරනවා ඒ වගේම ගත්තොත් එම ඔහු රස්සාවෙන් එළියට දානවා රස්සාවෙන් අස් කරනවා අස් කරනවා එතකොට ඔහු සේවෙන් පන්නා දැමු කෙනෙක් මොකද හේතුව මේ වෘත්තීය අරගලවලට සම්බන්ධ වීම නිසා වෘත්තීය අරගලවලට සම්බන්ධ වීම නිසා සේවෙන් ඔහු පන්නා දමනවා ඒකම ගත්තොත් එහෙම වාමාංශික ව්‍යාපාරයේ නමුත් ඉතාමත්ම ශක්තිමත් ආකාරයෙන් තමන්ගේ ශක්තිය පෙන්වුම් කරනවා 1947 වැඩ වර්ජනයේදී සාමාන්‍යයෙන් සලකන්නේ ලංකාවේ කම්කරු පන්තිය සහ වැඩ කරන පන්තිය වැඩියෙන්ම සහභාගී වූ ඒ වෙන විට දැන් නෙමෙයි දැන් කාල වෙන විට නෙමෙයි ඒ වෙනකොට වැඩියෙන්ම සම්බන්ධ වුණු සමස්ත මහා වැඩ වර්ජනය විතර සලකන්නේ 1947 සමස්ත මහා වැඩ වර්ජනය එතකොට විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේ වෙන විට එක්සත් ජාතික පක්ෂය පිහිටවලා තිබුණේ එක්සත් ජාතික පක්ෂය පිහිටවලා තිබුණේ ප්‍රධාන පක්ෂය එතකොට තුනක් තිබුණා එකක් තමයි ලංකා සම සමාජ පක්ෂය සහ ලංකාවේ කොමියුනිස් පක්ෂය ඊට පස්සේ ඇති කරගත්ත එක්සත් ජාතික පක්ෂය මේ එක්සත් ජාතික පක්ෂයනුත් ඒවකට මම අද ගැන නෙමෙයි කතා කරන්නේ 1947 මේ සමස්ත මහා වැඩ වර්ජනයට සහයෝගයක් ලැබුණේ නැහැ ඒ කට්ටිය මේකට විරුද්ධව තමයි කටයුතු කරේ ඒ නිසාම මේ සෝල්බරි ප්‍රසංස්කරණ වලට විරුද්ධ වෙනවා වගේම එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ වීමකුත් මේ 1947 සමස්ත මහා වැඩ වර්ජනය තුළ තිබුණා විශේෂම ගත්තොත් එහෙම මේ වැඩ වර්ජනයට මේ පිටුන් වහන්සේලා සම්බන්ධ වුණා පිටුන් වහන්සේලා වැඩ වර්ජනය පටන් ගන්න 1947 මැයි පළවෙනිදා ඊට පස්සේ ඒක මුලින්ම පටන් ගන්න මේ 500ක් වගේ සෙනගකින් පස්සේ තමයි ඒක විශාල පිරිසක් දක්වා මේ වර්ධනය වෙන්නේ මේ අරගලේ ඉස්සරහට යනකොට තමයි එහි කැඳවුම් කරු වුණු රජයේ ලිපිකරු සේවා සංගමේ ටී.බී. ලංගරත්න රස්සාවෙන් අයින් කළා දාන රස්සාවෙන් අයින් කළා දානවා මොකද රජයේ හිඳය අයින් කරන්න ලීසි නමුත් මේකට මූණ දීම සඳහා පොලිස් සංශෝධන පනත අලුතින් ගෙනලා සම්මත කරනවා පොලිස් පනත සංශෝධනය කරනවා පොලිස් පනත සංශෝධනය කළා ෆැෂින් වලට සම්බන්ධ වීම පෙළපාලියාම ඒකම ශබ්දවාහිනී යන්ත්‍ර පාවිච්චි කිරීම ආයුධ රැගෙන යාම මේවා සේරම වළක්වන්න වැඩි බලතල පොලිසියට දෙනවා ඒ කියන්නේ එතකොට අපිට හිතා ගන්න පුළුවන් වැඩ වර්ජනය කොයිතරම් බලවත් විදිහට තිබුණාද කියන එක අනිත් එක තමයි පොලිසියට ආධාර විදිහට මේ යුද හමුදාවත් කැඳවනවා නාවික හමුදාව කොළඹ වීදිවල සැරිසරන පටන් ගන්නවා ඒ වගේම මේ සමහර ටියම්මිකන මේ අදට සම්බන්ධ කරගන්න එපා මේ මම දැන් කියන කාරණේ ඒක තමයි මේ දැන් වැඩ වර්ජනය අවසානයි ඕන කට්ටියම වැඩට යනවා වගේ මේ බොරු වාර්තා ලේක් හවුස් එකෙන් ප්‍රකාශයට පත් කළා තියෙනවා එදා ලේක් හවුස් එකයි තුලා තිබුණේ මේ ඩී.ආර්. විජේවර්ධන මහත්මයාට මතක තියාගන්න ඒ කාලේ ආණ්ඩුවට නෙමෙයි ලේක් හවුස් ආයතනයේ අයිති තුලා තිබුණේ නමුත් තොරතුරු විදිහට තියෙනවා ලේක් හවුස් පුවත්පත් වලින් වැරදි තොරතුරු එළියට දැම්මාය කියලා ඔන්න වැඩ වර්ජනේ ඉවරයි කියලා නමුත් එහෙම වැඩ වර්ජනේ ඉවරුනේ නැහැ විශේෂයෙන්ම මේ වැඩ වර්ජනේ මම කෝ පටන් ගත්තේ මේයි පළවෙනිදා නම් ජූනි 5 වෙනිදා වෙනකොට බලන්න දැන් මාසයක් ගිහිල්ලා ජූනි 5 වෙනිදා ඉතාමත්ම අවාසනාවන්ත සිද්ධියක් සිද්ධ වෙනවා ඒක තමයි මේ වාමාංශික නායකයන් එකට එක්ක අහුවෙලා මෙහෙවපු
වැඩවර්ජකයන්ගේ පෙළපාලියකට වැඩවර්ජනගේ පෙළපාලියකට කොළොන්නාවේදී පොලිසිය වෙඩි තියනවා පොලිසිය වෙඩි තියනවා ඒ වෙඩි තිබුණ පස්සේ රජී ලිපිකරුවෙක් වුණු වී කන්දසාමි කියන ලිපිකරුවා මරණයට පත් වෙනවා වී කන්දසාමි වී කන්දසාමි 1947 මේක ටිකක් මේ පස්සේ කාලේ ඓතිහාසිකව මොකද අපි කියන්නේ නැවත සිද්ධ වෙනවා නැවත සිද්ධ වෙනවා ඒක තමයි 1980 ජූනි 5 වෙනිදා මේ 1947 ජූනි 5 වෙනිදා 1980 ජූනි 5 වෙනිදා රජයේ සැපියුම් කර්මාන්ත ශාලාව ඉස්සරහා පිට කෑම පැය පිකට් කරපු අයට වෙඩි තියනවා ඒකෙදි සෝමපාල කියන කම්කරුවා මේ යනවා 80 සෝමපාල 47 කන්දසාමි මේ ජන වර්ග දෙක හැබැයි එකම පන්තියකටයි දෙන්නේ අපි පන්තිය කියන කාරණේ ගැන කලින් අපි කතා කරා පන්තිය කියන කාරණා නමුත් මූලික වශයෙන් ගත්තට පස්සේ අපිට ඒක තේරෙන වඩු වෙන සාමාන්‍යයෙන් මේ පන්තිය කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් පන්තියක් කියලා කියන්නේ ආර්ථික ක්‍රියාවලියකට අපි කතා කරලා තමයි අපි පාඩම් වල මම LMS දාලා දෙන පාඩම් ටික බලන්න පන්තියක් කියන්නේ يعني සමානාකාරී ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඔය සමහර සමාජවාදී චින්තකයන් කිව්වේ මේ කම්කරුවන්ට ජාතියක් නැත කියලා කිව්වකින් අදහස් වෙන්නේ ජාතියක් නැහැ කියන එක නෙවෙයි. ඒ ජාතික බෙදීමට වඩා ඔවුන් සියලුම දෙනා කම්කරුවන් කියන එක. සියලුම දෙනා කම්කරුවන් කියන එක නෙවෙයි. ඔවුන්ට එන පීඩාව සමානයි. මොන ජාතියටයි තුනත්. ඔවුන්ට එරෙහි වෙන විවිධ නීති අනපනත් ඒවා සමානයි මොන ජාතියකට අයිතුණක් කියන එක තමයි ඔවුන් මතු කරේ. ඒත් මේ මම හිතන්නේ මේකට උදාහරණයක් තමයි මේ කන්දසාමි සහ සෝමපාල කියන උදාහරණ දෙක. ඉතින් කෙසේ වෙතත් මේ ආකාරයෙන් මේ ඝාතනයත් එක්ක නැත්නම් මේ මරණයත් එක්ක එක්තරා ආකාරයකට මේ වැඩ වර්ජන එක්තරා විදිහකට කඩා කප්පල් වෙනවා يعني කඩා කප්පල් වෙනවා කියන්නේ එකක් දිය වෙනවා කියන්නේ يعني ඝාතනයක් සිද්ධ වුණාට පස්සේ සාමාන්‍ය වෙන්න පුළුවන් දෙන්නේ ඉතින් ඒ විදිහට ගත්තට පස්සේ යම් කිසි මට්ටමේ ජයග්‍රහණ නැහැ මේ ඇත්තම ගොඩක් වැඩ වර්ජන වල ජයග්‍රහණ නෙවෙයි තියෙන්නේ අර ඒ කට්ටිය එකතු වීම බලපෑම් කිරීම ඊට පස්සේ ක්‍රමානුකූලව යම් යම් ප්‍රතිසංස්කරණ වලට යාම මිස ශනික ජයග්‍රහණ මේ වැඩ වර්ධන වලදී අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ එතකොට අපිට දකින්න හම්බෙන නිදහසට පෙර අවදී අපිට දකින්න හම්බෙන අවසාන සමස්ත මහ වැඩ වර්ධනයේ තමයි අපි මේ 1947 සමස්ත මහ වැඩ වර්ධනයේ දකින්නේ ඒතර මේ දෙකම 1946 සමස්ත ලංකා වැඩ වර්ධනයේ නැත්නම් සමස්ත මහ වැඩ වර්ධනයේ ඒ වගේ 1947 සමස්ත මහ වැඩ වර්ධනයේ කියන දෙකම මෙහෙවන්නේ එවකට ඉතාමත්ම බලවත් සහ ජන විශාල ජනපිරිසකගේ ආකර්ෂණය දිනාගත්ත වාමාංශික දේශපාලන පක්ෂවල මැදිහත් වීමෙන් එහෙම කියන්න හේතුව තමයි 1947 ලංකාවේ පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණය 1947 ලංකාවේ පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙයලගේ අසමගිය නොවෙන්නට නම් ආණ්ඩුව පිහිටුවීමේ පවා හැකියාව වාමාංශික ව්‍යාපාරයට තිබුණා ඒ නිසා ඒක උනේ නැනම් සිද්ධ උනේ ලංකාවේ පළවෙනි අගමැති කෙසේ වෙතත් පළවෙනි විපක්ෂ නායකයා වාමාංශික ව්‍යාපාරයක කෙනෙක් වුණා ඒ තමයි ආචාර්ය එන්.එම්. පෙරේරා ආචාර්ය එන්.එම්. පෙරේරා පළවෙනි විපක්ෂ නායක වෙනවා රයිට් දැන් ඔය නිදහසට පෙර කාලේ ගැන අපි කතා කරේ නිදහසට පෙර වෘත්තීය සමಿತಿ ව්‍යාපාරය කොහොමද ආවේ ඒක තුල තිබුණු අර කොටස් ටික විශේෂම ගත්තොත් එම පූර්ව වෘත්තීය සමಿತಿ අවදී ඒ කියන්නේ වෘත්තීය සමಿತಿ නැති කාලේ ඊට පස්සේ අපි කතා කරා අවිධිමත් අවදියේ අර කේව් සමාගමේ මුද්‍රණ කම්කරුවන්ගේ වැඩ වර්ධනයේ ඉඳලා ඉස්සරහට අපි කතා කරා කොහොමද වැඩ වර්ධන සිද්ධ වුනේ කියන එක ඊට පස්සේ අපි කතා කරා සටන්කාමී අවදී එහෙම නැත්නම් ගුණසිංහ අවදී එහෙම නැත්නම් සම්මේලනගත අවදී ඒ අවදී ගැන කතා කරා ඊට පස්සේ අපි නිදහසට පෙර වාමාංශික ව්‍යාපාරයේ මැදිහත් වීමෙන් කොහොමද වෘත්ති සමಿತಿ ව්‍යාපාරයේ කටයුතු කරේ නැත්නම් ක්‍රියාත්මක වුණේ කියන කාරණේ ගැන අපි කතා කරා දැන් එතකොට අපි දන්නවා 1948 නිදහස ලැබෙනවා ඒ ලැබුණු නිදහස ගැන විවිධ අයගේ විවිධ විවේචන සහ විවිධ ප්‍රශංසා තියෙනවා අපි ඒ වගේම කතා කරන්න යන්නේ නැහැ නමුත් අපිට පුළුවන්
මේ සිද්දුන සිද්ධි ටිකක් මම දාලා තියෙනවා මොකක්ද එකක් තමයි නිදහසෙන් පස්සේ සිද්දුන එක සුවිශේෂ සිද්ධියක් තියෙනවා මොකක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිහිටුවීම 1951 ඔය සුරංග කිව්ව 56 ආණ්ඩු වෙනසට ප්‍රමුඛත්වය දුන්නු මූලිකත්වය දුන්නු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිහිටුවන්නේ 1951 ඒක එක විශේෂත්වයක් අනිත් විශේෂත්වය තමයි 1953 හර්තාලේ हरताल की संकल्प इंदिवचने हरताल विशेष मुदल अगमति सेना नायक मुदल जे आर जयवर्धन इतकोट शुभ साधन करदर की शुभ साधन कपाद लोक बैंक सह जाति मूल्य मुद्र दुन उपदेश ගාස්තු වැඩි කරා කියන්නේ ප්‍රවාහන ගාස්තු වගේ දේවල් තැපැල් ගාස්තු වගේ දේවල් ඒ වගේම ගත්තොත් එහෙම බොහෝ දේවල් වල මිල වැඩි කරා ඒ කියන්නේ සුබ සර්වගත සුබ සාධනේ එක්තරා මට්ටමකට කප්පාදු කරා ඒ කියන්නේ ලංකාව පාලනය කරන්න පටන් ගත්තේ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අර මුදල මෑතකදී නෙවෙයි 1950 දශකයේ මුල ඉඳන් එතන මේකට විරෝධය පෑමක් විදිහට හර්තාලයක් සිද්ධ වෙනවා හර්තාලයක් වැඩ වර්ජිනයකට වඩා වෙනස් हड़ताल बहुत प्रचंड विशेष नवया गातने हड़ताल आंडम बीट पत्ना डल्ली आंड कैबिनेट मंडलेट गोडबीम रेसेंड बेरुव मैं डीएमबी नवत्तला तीमनु न्यू साउथ वेल्स की नैवे दंता मैं कैबिनेट रेसेंड थी अन्ने ते तरंग मैं बयाक बियाक पालके अंटे थी उना पनस्तुने हरताले तेक मैं के पासे उने डल्सेन्ना की इलासेन आगमेती दूरे इलासुन आट पासे आगमेती दूरे बारगानो जोन कोतलावल सर जोन कोतलावल එතකොට 956 බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුක්ත මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව පිහිටුවීමේ මැතිවරණයේදී තරඟ කරන්නේ බණ්ඩාරනායකත් එක්ක ජෝන් කොතලාවලගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. නමුත් අපි දන්නවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 956 පරාජයට පත් වෙනවා. මේක තමයි ඉස්සෙල්ලා අර සුරංග කිව්වේ මේක මෙහෙම නොවුනා නම් ලංකාව දැන් කොහොමද කියලා මගෙන් ඇහුවේ. මං කිව්වා අපිට අනාවැකි කියන්න අමාරුයි කියලා. නමුත් මං අර ඉස්සෙල්ලා කිව්වා උත්තරයක් මොකද්ද? विशेष संघ वेद गुरु गोवि काम करुकियन पंचमहा बलवेग तीर्णात्मक भंडार नायक जयग्रहण एनिसाम ඒ භික්ෂුන් වහන්සේලා ස්වදේශීය වෙදවරු වෙද මහත්තුරු යෝගේ ගුරුවරු ගොවියෝ කම්කරුවෝ ඒ අයගේ අදහස් වලට එක්තරා විදිහේ ලොකු ඉඩක් 1956 මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුව පිහිටුවීමත් එක්ක ලැබෙන. එතකොට ඒ කාලේ එකක් තමයි බණ්ඩාරනායක ආණ්ඩුව විසින් වෘත්තීය සමිති පිහිටුවීමේ ඉඩකඩ පුළුල් කරා. විශේෂම ගත්තොත් අවශ්‍ය නම් 7 දිනකට වුණා. හද්දෙනෙකුට වුණ ප්‍රති සමිතියක් පිහිටුවා ගන්න පුළුවන් වෙන විදිහට නීති සංශෝධනය කරා සමහර අයක දකින අරකක් විදිහට මොකද හේතුව ලොකු ප්‍රති සමිති කෑලි කෑලි වලට කැඩිලා කුඩා කුඩා ප්‍රති සමිතියක් වෙන එකට හේතුවක් වුණා කියන එක අනික කාරණේ තමයි ජාත්‍යන්තර කම්කරු දිනය ඒ දක්වා තිබුණේ එක්තරා විදිහකට පාලකීන්ගේ නොසැලකිල්ලට ලක් වෙලා බාධාවන් වලට ලක් වෙලා සමහර කාලවල නීති විරෝධී කරන කම්කරු දිනය නමුත් බණ්ඩාරනායක ආණ්ඩුව විසින් ජාත්‍යන්තර කම්කරු දිනේ රාජ්‍ය නිවාඩු දිනය බවට පත් කරා. ඉතින් පස්සේ කම්කරු දිනේ බොහොම නීත්‍යානුකූල ආකාරයෙන් කට්ටිය සමරන්නට පටන් ගත්තා. විශේෂයෙන්ම ගත්තොත් මේ 50 කීපයක් මේ කාලේ සම්මත වෙනවා. ඒ කියන්නේ 1959 ඔහු ඝාතනය වෙනවානේ. මේ අතර කාලේ ගත්තොත් එම 1956 අංක 37 දරන රැකී ආරක්ෂා සැපීමේ ව්‍යාපාර පනත 1956 අංක 47 දරන ස්ත්‍රී හා ළමා සේවකයන් පිළිබඳ පනත 1957 අංක 27 දරන වේතන සංශෝධන පනත 1957 අංක 60 දරන වෙළඳ සැල් සේවක සංශෝධන පනත 1957
අංක 49 දන රාජ්‍ය කාර්මික සංස්ථාපනත 1958 අංක 15 දරන සේවක අර්ථසාධක කර්මදාපනත 1958 බස්සා වරාය ජනසතු කිරීම මේ දේවල් ගත්තට පස්සේ පේනවා අපිට එක්තරා විදිහකට අර එකක් තමයි කම්පුරු ඇමති විදිහට හිටියේ මේ ආණ්ඩුවේ ටීබී ලංගරත්න අර 1957 වැඩ වර්ජනයේදී ඉතින් ඒ සියල්ලංගේම වැඩිහත් වීමෙන් අපිට පේනවා 56 එක්තරා විදිහකට වෘත්තීය සමිති ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් වැඩ කරන ජනයා පැත්තෙන් ගත්තට පස්සේ බොහෝ වැදගත් පනත් කීපයක් සම්මත වෙලා ඔවුන්ට එක්තරා විදිහේ සහනයක් ලැබෙන ආකාරය 1963 වාමාංශික ව්‍යාපාර ඉල්ලීම් 21ක් නැවත ඉදිරිපත් කරනවා ඒ ඉල්ලීම් 21ත් එක්ක 1964 සිරිමාඩි බණ්ඩාරනායකගේ ආණ්ඩුවත් එක්ක සභාගයක් හදනවා ලංකා සමාජ පක්ෂයේ කොමිස් පක්ෂයකට එකතු වෙලා සාමාන්‍යයෙන් ගොඩක් අය සලකන්නේ ඒ හදපු සභාගය තමයි 1970 සමගි පෙරමුණු ආණ්ඩුව විදියට බලයට පත් වෙනවා රයිට් නිදහසින් පසු අවදී මම කතා කරන්නේ මේ කොටස මෙච්චරයි ඊට පස්සේ අපි එන්න ඕනේ නිදහසෙන් පස්සේ අවදී ගැන කතා කරනකොට 1977 ආණ්ඩුව වෙනස සහ නිර්බාධ ආර්ථිකය තුළ උත්සාහ සමිතිය ඇති වුණේ කොහොමද කියන එක 1977 ආණ්ඩුව වෙනස අපි දන්නවා 6/5 බලයක් ලැබෙනවා එක්සත් ජාතික පක්ෂයට ඒ වගේම ගත්තොත් එහෙම ඔවුන් අලුත් සංවෘත ආර්ථිකය වෙනුවට වැහිච්ච ආර්ථිකය වෙනුවට විවෘත ආර්ථිකය ගොඩක් අය ඒක සලකන්නේ නිර්බාධ ආර්ථිකය කියලා සමහර අය ඒකට කියනවා නව ලිබරල් ආර්ථිකය කියලා සුරංග ලිබරල් නෙමෙයි දැන් වෙනුවට නව ලිබරල් කියලා කියන්නේ නව ලිබරල් ආර්ථිකය ඉතින් මේ ආර්ථිකයත් එක්ක උත්සාහ සමිති එක්තරා ආකාරයකට එකපැත්තකින් ඔවුන් කඩපාන වෙනවා 1980 විශේෂයෙන්ම ගත්තොත් එහෙම 1980 වැඩ වර්ජනයට යොදාගන්න ඒ වගේ ව්‍යවස්ථා සංශෝධන වෙනවා අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාවක් වෙනවා 1978 මේක ජනාධිපති සහ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය ජනාධිපති ක්‍රමයට ලොකු බලතල ගොඩක් ලැබෙනවා ඒ කියන්නේ බොහෝ විධායක බලතල පාර්ලිමේන්තුවට වඩා ජනාධිපති අතර ගැන්න නිසා ගොඩක් අය කිව්වා මේ පූර්ණ විධායක ජනාධිපතිවරයෙක් තමයි මේ ව්‍යවස්ථාව මගින් ඇති කරේ කියලා ඒ වගේම එක්තරා ආකාරයකට 1978 වෘත්තීය සමිති කටයුතු තහනම් කරමින් ඒවට සීමා පනවමින් සේවක සම්බන්ධතා පිළිබඳව දවල පත්‍රිකාවක් ගේනවා වයිට් පේපර් එකක් ගේනවා මේකට විරුද්ධව ලංකාවේ වෘත්තීය සමිති සංකේත මහා වැඩ වර්ජනයක් කරනවා සංකේත මහා වැඩ වර්ජනය ඒ වගේම ගත්තට පස්සේ 1979 මේ වෘත්තීය අරගල එක්තරා විදිහකට මර්ධනය කිරීමේ අරමුණින් නැත්නම් ඒවා පාලනය කිරීමේ අරමුණින් අත්‍යවශ්‍ය සේවා පනත් කිටුම්පතක් පාර්ලිමේන්තුවල ජනතාවගේ සම්මත කරගන්නවා ඒකෙන් කරේ වර්ජනය කරන සමහර ශේෂ්ත්‍ර අත්‍යවශ්‍ය සේවා බවට පත් කරලා සාමාන්‍ය සලකන්නේ අත්‍යවශ්‍ය සේවා බවට පත් කරාට පස්සේ මේ වර්ජනය කරන්න බැහැයි කියන එක නමුත් වර්ජකයන්ගෙන් අඩපණුනේ නැත් අධහැරිමත් උනේ නැ ඔවුන් 1980 සමස්ත මහා වැඩ වර්ජනයක් සිද්ධ කරනවා ඒක තමයි ලංකාවේ මා හිතන්නේ ගොඩක් අය කියන විදිහට වෘත්තීය සමිති ව්‍යාපාරයේ මුළු මනින්ම බිඳ වැටීමට ඔවුන්ගේ ශක්තිය අවතක්සේරු වීමට බලපාපු ප්‍රධාන වැඩ වර්ජන විදිහට සලකන්නේ 1980 ජූලි සමස්ත මහා වැඩ වර්ජනය. මොකද ඒකේ හේතුව ඒකේ වැඩ වර්ජකව 40,000ක් විතර සේවය නිරපා දෙමින්. ඉතින් මේකේ බලපෑම බරපතල වුණා. ඒකට හේතුව ඉතින් පස්සේ වෘත්තීය සමිති වලට කට්ටිය බැඳෙන්න බයයි. ඒ වගේම ගත්තොත් එම වැඩ වර්ජනය කරන්න බයයි. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ තමන්ගේ රස්සාවට මොන අසාධාරණ සිද්ධ වුණත් ජීවන වියදම වැඩි වුණත් පඩි අඩු වුණත් දඩ ගැහුවත් ඒවට එරෙහිව අරගල කරන්න කට්ටිය බය වුණා මොකද සේවය අහිමි වෙන්න පුළුවන් නිසා. ඒ නිසා එක්තරා ආකාරයකට ලංකාවේ උත්සාහ සමිති ව්‍යාපාරයේ ඒ දක්වා නඩත්තු කරපු ශක්තිය ඒ වගේම ගත්තොත් උත්සාහ සමිති පිළිබඳව ඔවුන්ට සමාජිකත්වයට තිබුණ විශ්වාසය එක්තරා ආකාරයකට අඩපණ වෙන්න පටන් ගන්නවා 1990 ජූලි වැඩ වර්ජනයේ පස්සේ. විශේෂම ගත්තොත් එහෙම ඒක ලොකු ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ 1980 ජූලි සමස්ත මහා වැඩ වර්ජනය අඩපණ වීම, කඩා කප්පල් වීම, 40,000 ගේ රැකියා අහිමි වීම ලොකු ප්‍රශ්න මාලාවක් උත්සාහ සමිති ව්‍යාපාරයේ ඉස්සරහට ගේනවා. එකක් තමයි ආර්ථික ප්‍රශ්න. තමන්ගේ ආර්ථික ප්‍රශ්න වලට එරෙහි වරගල කරන්නේ කොහොමද ඊට පස්සේ? සමාජිකයන් වැඩි කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ.
देश पवत्ना देशपालन क्रमेटे काटी मून दिन कोहमद अनेपत्ति पूज्य लिखव परपत्र मानसिक प्रश्न समहार वर्जक्योंगे पाउल अंतिम असर नौन समहार वर्जको सेदिवीन सागत समहार उंट अति विशाल वसिंग रकिया हिमी मतक बो नोन रोग बो नोन रोग गुतर बाट पत्ना समहाराय विन विन व्यापार वर्ग दीवना हिम सुल मौलिक शंगत् अति दवंत मानसिक प्रश्न अरे वर्जक्य अंगे पउल वलटे लम इंट मून दिन सिद्धा सामान्य सलकाने जूली समस्त महावर्जन लंका उतनी समित व्यापारे खेदवाचक्यट मेकट हेतु मर क्यू आगोल विशेष मगत्ते मर मं क्यूवाने असूवे सोमपाल मरने सिद्धन इक जूनी पश्चिम अर आंडे वृत्ति समिति पालने की मट इव मूंग अरगल कर जून पश जून पहागा कंदस्वामी समर्वाट हतल सते मियगी हतल सते जून मसे पश्चिदा वेडिपहारी मियगी कंदस्वामी समर्म मुलकन तम मे विरोधे पालक इतकोट एकट वेड़ीन एक पास सोमपाल गातनो इट पास एकट विरुद्ध जूली हत्न रत्मरा दुम्री वेडपल विरोध आयतो अन्े विरोध आवड़ तम आरंभ वेन्नी नमुत्ते अवसान वेन्नी बोम केदवाचक विधियत राइट।